සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. නාලකගේ සහ නාමල්ගේ හඬපට ගැළපේ. CID අධිකරණයට දන්වයි. අභියෝග රැසක් මැද ආර්ථික වර්ධන වේගයක්. එන්ටර්ප්‍රයිස් ගැන චෝදනා 19.25ට කියන්න. ඒකාබද්ධයෙන් මාධ්‍යට බලපෑම්. තුර්කි ජනාධිපති සෞදි රජු නිදොස් කරයි. ආර් ප්‍රේමදාසේ ශ්‍රී ලංකාවට ලබාගත් වැඩිම ලකුණු අද. හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වාගේ සහ නාමල් කුමාර්ගේ දුරකථන සංවාද හඬපට 124න් 123ක් ගැලපෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ආරක්ෂක අමාත්‍යංශය හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ හිටපු අධ්‍යක්ෂ නාලකද සිල්වා මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. මේ බව හෙළි කළේ දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාරයි. ඒ අනුවයි ඔවුන් දෙදෙනාගේ දුරකථන සංවාද ඇතුළත් හඬපට පරීක්ෂාවට ලක් කෙරුණේ. මේ අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වාගෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් හතරවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රශ්න කළා. නාමල් කුමාර්ගේ දුරකථනයේ තිබූ මකාදමා ඇති දත්ත නැවත ලබා ගැනීම සඳහා එය නිෂ්පාදනය කළ හොංකොං රාජ්‍ය වෙතම යවන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියා. නාලක සිල්වා මහතා ත්‍රස්ත විමර්ශන කොටහසේ ඔහුට අයත්ව තිබූ නිල පරිගණකයෙන් රසිකා සංජීවනී නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන ගොස් තිබෙනවා. ඒ සඳහා යොදවා තිබෙන්නේ කාන්තා පොලිස් නිලධාරිනියක්. නාමල් කුමාර ගුවන් හමුදාවේ සේවය කර ඇති බවත් එයින් ඉවත් නොවී යුද හමුදා සේවයට එක්ව අනතුරුව ඇවන්ගාඩ් සමාගමට සේවය කර ඇති බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියා. මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රැඳවුම් බහරේ සිටින ඉන්දියා ජාතිකයා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ලබන 21 වන දින නිරීක්ෂණය සඳහා යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා. මේ අතර නියෝජ්‍ය අමාත්‍ය MSS අමීර් අලී මහතා අද පොලිස් මූලස්ථානයේට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ පසුගිය දිනවල අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට මරණ තර්ජන එල්ල කර තිබූ බව සඳහන් කරමින් මේ සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂාව සපයා නොමැති බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වනවා. මාධ්‍යවේදීන්ට අවශ්‍ය ප්‍රශ්න ඇසීමට නොහැකි බව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පසුගිය දිනවලදීද ඒකාබද්ධ විපක්ෂයේ පැවැත් වූ බොහෝ මාධ්‍ය සාකච්ඡාවලදී ඔවුන්ගෙන් ප්‍රශ්න අසන මාධ්‍යවේදීන්ට තර්ජනය කරන ආකාරයක් දක්නට ලැබුණා. පසුගිය පාලන සමයේදී මාධ්‍යවේදීන් රැසකගේ ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින මෙම කණ්ඩායම මෙසේ හැසිරීම සුළුෙන් තැකිය නොහැකි. මොකද ආයතනික අර ඔයා මොන මොන නාලිකාවේද නෑ මට නාලිකාව කියන්නකෝ නෑ නෑ මම ඔය එහෙම අපලා දැනගන්න ජනතා විමුක්ති පෙරමුණ හෙට ඔබතුමාලා නේද මාධ්‍ය ආවරණය ලබා දෙන්නේ ITN එක නේද නෑ නෑ දැන් ඒක නේද ලබා දෙන්නේ ඔබතුමාලා නේද දැන්ලා තියෙන ලොකු ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා ස්වාධීන රූපවාහිනිය දීලා තියෙනවා 80% ඩිස්කවුන්ට් එකක් සජීවී විකාශය බලන්න කොච්චර හොඳද කියලා ඔබතුමාලා ඉන්නේ නැත්නම් අර ජනතා විමුක්ති කොහෙද අපිට එච්චර අපිට මේ සජීව විකාශය කරන්න තරම් දෙන්න තරම් මුදල් නැහැ මට ඒකම අහන්න දෙන ඔබතුමාගේ ආයතනය මේ ඒකවලනේ ඔබතුමා මේ අය ප්‍රශ්න කරොත් කවුරු හරි ඔබතුමා අහනවද මේ ආයතන මොකද්ද අනිවාර්යෙන් අහනත් දරගන්න බෑ කවුද කියලා ඔබතුමාට එහෙම ඕනේ ප්‍රශ්න අහන්න බෑ මේක ආර්ථික පරිශ්‍රණයක කිය. හරි ආර්ථික මම දැනගත්තු නිසා ජනතාවට දැනගන්න නෑ ජනතාවට ඕවා දැනගන්න ඕන නම් ජනතාව අපි අට මුණ ගැහෙනවනේ. ඔබතුමා ජනතාව නෙමෙයි ඔබතුමා කොන්ත්‍රාත් එක්කට ඇවිල්ලා තියෙන්නේ. කොන්ත්‍රාත්කාරයෝ විදියට අපි කොන්ත්‍රාත්කාරයෝ නෙමෙයි. ඔබ ඔබතුමා පෑදිලිව අර්ජුන ඇලෝසියස් විසින් තමයි මෙතනට එවලා තියෙන්නේ. අර්ජුන ඇලෝසියස්ගේ සල්ලි වලට මේ ප්‍රෙස් එක මෙහෙවන්න බෑ. ඔබතුමාට මේ සම්බන්ධ සාක්ෂි තියනවාද මට මම අර්ජුන ඇලෝසියස්ගේ සල්ලි අරගෙන මෙතෙන්ට ඇවිල්ලා කියලා චෝදනා කරන්න ඔබතුමාට සාක්ෂි නෑ මට හිතෙන විදිය මොකද මොකද හිතෙන විදියට කරන්න පුළුවන් මොකද මේ මාධ්‍ය සාකච්ඡාවේ ලංකාවේ ඉතිහාසයේ පටන් ගත්ත දවසින් නම් කවදක්වත් මේ විදියට එකක් වෙලා නැහැ ඒකාපත්ත විපක්ෂ කණ්ඩායම මේ ආකාරයට මාධ්‍යට බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරු මෙසේ අදහස් පළ කළා
වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලබා දුණු නිදහස පිළිබඳව අද කට්ටියට වටිනාකම නැති වෙලා තියෙනවා. අද මාධ්‍යරත් වෙලා තියෙන එක තමයි. පහුගිය කාලේ ජනාධිපතිතුමා යට තිබිච්ච මාධ්‍ය නිදහසත් සමහරු බලයට එයි කියලා හිතාගෙන දැන් මේ දාන තර්ජනයත් එක තේරෙනවා. මේ රටේ ඉදිරියට එහෙම දෙයක් වෙනව නම් වෙන්න යන විනාශය සම්බන්ධව. මාධ්‍යවේදීන් නිදහසේ ප්‍රශ්න අහන්න ප්‍රශ්න කරන්න තියෙන්න ඕන. මොකද හේතුව මාධ්‍යවේදීන් අහන්නේ ජනතාව වෙනුවෙන් ප්‍රශ්න. මම පෞද්ගලිකව මාධ්‍ය නිදහස වෙනුවෙන් පිළිහිටින කෙනෙක්. මම මාධ්‍ය වාරණය කරන්න මම කැමති නැහැ. පසුගිය රජයේ මේ නව මෙම රජයේ මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී ඇති බව සඳහන් කළ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ විධායක නිලධාරී ප්‍රසන්න ශමල් සෙනරත් මහතාද මෙහිදී අදහස් පළ කළා. මහමග මාධ්‍යවේදීන් මරා දමපු යුගයක් අතුරුදහන් කරපු යුගයක් තිබුණා. ඒ වගේම නොයෙක් හිලියන කරදරවලට බැලුත් යුගයක් තිබුණා. මිනිසුන්ගේ නිදහසේ ලියන්න හැකියාවක් තිබුණේ නැහැ. අපි මේ නිදහස ලබා ගත්තා. අද පළු යන්න එක්සත් ජාතික පක්ෂේ නායකතුමාට රජග්‍රාමාධිතුමාට ප්‍රධාන අද ඕනෙක නුගුඩු ගහනවා. කිසි ප්‍රශ්නයක් නැතුව. ඒ ඇයිට මාධ්‍ය ආයතනවලට බෝම්බ ගහපු යුගය අපි අවසන් කළා. මාධ්‍ය ආයතනවලට ගිහිල්ලා මිනිසුන්ට හිරිහැර කරපු යුගය අපි අවසන් කළා. ඒ ඇයිට හිරිහැරයක් කරන්නට කිසිම අවස්ථාවකදී මාධ්‍ය නිදහස ලබා දෙනවා කියපු එක්සත් ජාතික පක්ෂය කවදාකවත් එතනට ගියේ නැහැ. एंटरप्राइज श्रीलंका यादते रुपयाल मिलियन पनास नवदाहस कट आसान नयनिकुद करेताई अमात्य मांगल समरवीर महता प्रकाश कला वेडसरान संधा थवात बैंकु दहा टाक एक्वसिटी नुआ पासुगिय मास තුන තුලදී අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ණය 29389ක් ලබා දීලා තියෙනවා. ඒ වගේම රුපියල් බිලියන 58817 මාරක් ණය මුදල් ජනතාව අතරට මේ වෙනකොට ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ලංකා බැංකුවට, මහජන බැංකුවට සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දැන් පෞද්ගලික බැංකු මේ සාර්ථක වැඩසටහනට එකතු වෙමින් තියෙනවා. බැංකු 18ක් එකතු වෙලා තියෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වෙනුවෙන් නව ශනික ඇමතුම් මංකයක් හඳුන්වා දීමට පියවර ගැනුණා. උද්ගතවන ගැටළු විසඳීමයි එහි අරමුණ. අමාත්‍යවරයා කියා සිටියේ 19:25 ඔස්සේ යෝජනා සහ චෝදනා ඉදිරිපත් කළ හැකි බවයි. මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ලබා දෙන්නට පටන් ගත්ත දවසින් ළම අපිට තවත් තොරතුරු ලැබුණා. බොහෝ ස්ථානවල මේ අයව බැංකු වලින් හොඳට පිළිඅරගෙන කටයුතු කරත් ඒ වගේම සමහර බැංකු වලදී ණය ලබා නොදෙන්නට කතා කරනවා. අනේ නිසා තමයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය සඳහා හොට්ලයින් එකක් අද සිට ආරම්භ කරනවා. 19:25 19:25 මේ ණය යෝජනා ක්‍රමය ලබා ගන්නට බලාපොරොත්තු වෙන අයගේ ඕනෑම ප්‍රශ්නයක් ඕනෑම යෝජනාවක් ඕනෑම පැමිණිල්ලක් තියෙනවා නම් මේ හරහා අපිට දැනුම් දෙන්නේ කියලා අපි මේ අවස්ථාවේදී ඉල්ලනවා. මෙතෙක් තිබුණ අඩුපාඩු මගහරවගෙන අවුරුද්දක් ඇතුළත මේ රටේ තරුණ ව්‍යවසායකයන් ලක්ෂ්‍ය ඇති කිරීමේ ඉලක්කයට යන්නට අපි බලාපොරොත්තු වෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුළු 4 දිනකට එරෙහි නඩුව ලබන 30වනදා සිට නොව ලබන මාස 7වනදා සිට දිනපතා විභාගයට ගැනීමට අධිකරණය අද තීරණය කළා. ඇතැම් ලේකන විත්ති පාර්ශවයට මෙතෙක් ලැබී නොතිබීම ඊට හේතුවයි. මෙම නඩුව ලබන 30වනදා සිට දිනපතා විභාගයට ගැනීමට මහා පරිමාණයේ මූල්‍ය වංචා සහ දූෂණ නඩු විභාග කිරීමට පත් කළ පළමු විශේෂ ත්‍රිපුද්ගල මහා අධිකරණය මීට පෙර තීරණය කර තිබුණා. ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීති විරෝධී ලෙසට ආයෝජනය කිරීමෙන් මෙම මූල්‍ය වංචාව සිදු කර ඇති බවටයි අධිචෝදනා එල්ල වී ඇත්තේ. මෙහි සෙසු විත්තිකරුවන් වන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න සහ ලසන්ත බණ්ඩාර යන අයයි. මෙම නඩුවට අදාළ අධිකරණ බලය සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විතිපාර්ශවයේ දනුම් දුන්නා. එහි මූලික විරෝධතා සලකා බැලීමට නඩුව ලබන 30වනදා කැඳවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා. අභියෝග රැසක් හමුවේ 4%ක ආර්ථික වර්ධන වේගයක් දැකිය හැකි බව මහ බැංකුව අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර් ස්වාමි මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා මූල්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන සමුළුව අමතමින් ජමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සහ මහ බැංකුව අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර් ස්වාමි මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි සමුළුව ආරම්භ කෙරුණේ. ඒෂියා සිකියුරිටීස් ආයතනයයි මෙය සංවිධානය කළේ. මූල්‍ය ක්ෂේත්‍රයේ ආයතන රැසක නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියා. Interestingly,
local production of foodstuff has become more competitive. වර්තමානයේ ඩොලරේ අගය ඉහළ යාමත් එක්ක අපේ රටේ දේශීය නිෂ්පාදනවලට දැන් හොඳ ඉල්ලුමක් ලැබිලා තියෙනවා. දැනට අපේ රටේ ආර්ථික අර්බුදයක් නැහැ. අභියෝග රැසක් හමුවේ 4%ක ආර්ථික වර්ධනයක් අපිට දකින්න පුළුවන්. බංග්ලාදේශය හා ඉන්දියාවේ ඉන්ධන මිලත් එක්ක බලද්දී අපේ රටේ ඉන්ධන මිල පහත මට්ටමක පවතින්නේ. ඒ වගේම අපනයන ශාස්ත්‍රයේත් වර්ධනයක් දකින්න පුළුවන්. දරිද්‍රතා පතුලේ තිබූ මෙරට ජන ජීවිතයේ නගා සිටුවීමට වත්මන් රජය ඉදිරි පියවර රැසක් තබනු ලැබුවා. ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම එහි ප්‍රමුඛ කාර්යයක්. දරිද්‍රතා දර්ශකයේ ඉහළ ප්‍රතිශතයක් දරූ ඌව උතුරු මැද නැගෙනහිර පළාත්වල යටිතල පහසුකම් ඉහළ නංවා මෙවැනි විටත් විශාල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නංවා තිබෙනවා. මොරගහකන්ද කළුගඟ යෝධ වාරි ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත්වීමත් සමග නියගයෙන් පීඩා විදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට මේ වන විට යලමහ දෙකන්නේ වගා කටයුතු සඳහා ප්‍රමාණවත් ජලය ලැබී තිබෙනවා. දීවර ප්‍රජාවට තම දෛනික රැකියා කරගැනීමෙන් හොඳ මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීමද මෙහි ප්‍රතිඵලයක්. දීවර රැකියාව සඳහා ඔරු ලබා දී සවිපල ගැන්වීමටද පසුකී සමයේ රජය පියවර ගත්තා. ප්‍රාදේශීය සභාවක තත්වයෙන් තිබූ යලි පිබිදෙන පොළොන්නරුව වැඩසටහන යටතේ මහනගර සභාවක් බවට පත් වූ තමන් කඩුව පරිපාලන ගොඩනැගිල්ල ඉදිවන අයුරීමේ රුපියල් මිලියන 170ක වියදමින් ඉදිවන මෙහි ජනතා අවශ්‍යතා සඳහා විශාල පාසුකම් සහිතයි. පරිසර හිතකාමී ලෙස මෙම ඉදිකිරීම සැලසුම් කිරීම අනාගත අවශ්‍යතා සපුරාලීමක්. ඉදිකිරීම කරද්දී අපි ගොඩක් වෙලාවට මේකේ හරිත ඉදිකිරීම විදිහට තමයි මේ ඉදිකිරීම කරලා තියෙන්නේ. ඒකකොට අපි භාවිතා කරන ඉදිකිරීම ද්‍රව්‍ය සාමාන්‍ය ද්‍රව්‍ය වලට වඩා වෙනස්. ඇත්තටම පරිසර හිතකාමී විදිහට තමයි අපි මේ ඉදිකිරීම කරලා තියෙන්නේ. මේ වන විට ස්ථාන 3ක පීටි පොළොන්නරුව අධිකරණ කටයුතු නුතුරේදී එක් සංකීර්ණයක් තුළට ගෙනීම සඳහා ඉදිවන තෙමහල් ගොඩනැගිල්ල ලබන වසරේ ජනවාරි මාසයේ වන විට වැඩ නිම කිරීමට නියමිතයි. ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 367ක්. පොළොන්නරුවේ තියෙන ප්‍රෞඩත්වය පිළිඹු වෙන ආකාරයෙන් තමයි මේ අධිකරණ සංකීර්ණය අපි ඩිසයින් කරලා තියෙන්නේ. අපි විශේෂයෙන්ම බැලුවේ පොළොන්නරුවට ආවේණික වූ ලක්ෂණ මෙම ගොඩනැගිල්ලෙන් ඔප්නංගල පෙන්වන්න තමයි කරලා තියෙන්නේ. අධිකරණ සංකීර්ණයක් ගත්තාම ඒක ඇත්තටම වෙන රජය ගොඩනැගිල්ලක් වගේ නෙවෙයි. ඒකේ නීතිය සාමය සියල්ලම ඒකේ ඔප්නම්මන හින්දා ඒකේ තියෙන ඇත්තටම ප්‍රෞඩත්වය අඟවන්න ඕන ලක්ෂණයක් තමයි මේ ගොඩනැගිල්ලෙන් ඉදි කරලා තියෙන්නේ. රුපියල් මිලියන 400ක වියදමින් ඉදිවන දුම්රිය නිල නිවාස තෙමහල් ගොඩනැගිල්ල සහ වෙළඳ සංකීර්ණයයි මේ. මෙහි පහසුකම් සහිත දුම්රිය නිල නිවාස එහි සේවකින් සඳහා ලබන වසර මුල් භාගයේදී ලබා දීමට නියමිතයි. ඒ සමග නවීන වෙළඳ සංකීර්ණයක්ද විවෘත වීමෙන් රැකියා අවස්ථා රැසක්ද නිර්මාණය වනු ඇති. සම්බා සහ නාඩු සහල් මිල අඩු කිරීමට මහ පරිමාණ ව්‍යාපාරිකයන් එකඟ වුණා. ජනාධිපතිතුමා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී තීරණයට එළඹ තිබෙනවා. පසුගිය කාලයේ වෙළඳ පොළෙහි සහල් මිල ඉහළ යාමක් දක්නට ලැබුණා. ඒ පිළිබඳව අවධානය යොමු කර මෙම තීරණය ගෙන තිබෙනවා. සෑම වසරකම සහල් මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් ඔක්තෝබර් සිට ජනවාරි දක්වා දක්නට ලැබෙන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය පෙන්වා දෙනවා. පසුගිය වර්ෂ ගණනාවක් පුරා මෙම කාල සීමාවේ සහල් මිල ඉහළ යාමේ ප්‍රවණතාව පැවතුනේ මේ අයුරින්. එම සහල් මිල ජනතාවට බරක් නොවන ලෙස පහළ දැමීමට වත්මන් රජයේ මැදිහත්ව කටයුතු කළා. ඒ අනුව මෙවරද මහා පරිමාණ සහල් වෙළඳුන් සමග කෘෂිකර්ම අමාත්‍යවරයා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කළා. ඔවුන් පැවසුවේ සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 108ක උපරිම මිලක් සහ නාඩු කිලෝග්‍රෑම් එකක් රුපියල් 88කටත් ලබා දෙන බවයි. එකඟතාවයකට අනුව ඔවුන් පැහැදිලිව තීරණය කරා රුපියල් 10ක පමණ මිල පහළ යාමේ තත්ත්වයක් ලබා දෙන්න. සියලු දෙනාගේ එකඟතාවයක් ඇතුව මේ වෙළඳපොළ මිල මේ ආකාරයට පහළ දැමීමට එකඟතාවයකට පැමිණීම ඉතාමත් හොඳ තත්ත්වයක් වෙන පුළුවන් පාරිභෝගික ජනතාවට ප්‍රමාණවත් සහල් මේනකට රට තුල පවතිනවා. ඒ නිසා මේ වසර තුල කිසිදු ආකාරයේ සහල් ආනයනයක් සිදු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ සංඛ්‍යා දත්ත අනුව රටට අවශ්‍ය සහල් මෙට්‍රික් ටන් ලක්ෂ 24යි. නමුත් පසුගිය වසර මහකන්නේත් මෙමෙ යලකන්නේ දෙක එකතු ගත්තොත් එම සහල් මෙට්‍රික් ටන් ලක්ෂ 25ක පමණ ප්‍රමාණයක් වෙළඳපොළ ලැබීම නියමිතයි. මෙම මිල අඩුවීම අනිකුත් සහල් වර්ගවලටද බලපාන බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී දුමින්ද ප්‍රේදර්ශන මහතා පවසන්නේ. රටේ සමස්ත ජනතාවගෙන් 80%ක් පරිභෝජනය කරන නාඩු සහල් වර්ගයේ මිල මට්ටම් අඩුවීම ඍජුවම අනිකුත් සහල් වල මිල මට්ටම් පහළ යාමට බලපාන කැකුළු සහ සුදු කැකුළු රතු කැකුළු මේ ආදී සියලු සහල් වර්ගයේ මිල පහළ යාමට මේ තත්ත්වයෙන් හොඳම සහල් වල මිල පහළ යාම ඍජුවම බලපානවා. ඒක වෙළඳපොළ තුල ස්වභාවිකවම සිදුවෙන දෙයක්.
ගෑස් ඉන්ධන සහ ආහාර 2015 වසරට පෙර තිබූ මිලට වඩා තවමත් අඩු බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. එසේ තිබියදීත් ආර්ථිකය කඩාවැටි ඇති බවට ඒකාබද්ධ විපක්ෂය අසත්‍ය ප්‍රචාර පතුරවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ජනතාවට ආර්ථික පීඩනය දරන්න බෑ ඒ වගේ මතයක් රට පුරාට ගොඩනගන්න විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය සාධාරණව ආර්ථිකයේ විශාලව බර ජනතාවට දැනුනේ ජනතාවට පිටිතද කරගන්න කියලා කිව්වේ තවුන්නාසලට මතක ඇති මේ යුද්ධය පවතින කාලේ ඉදිරියෙන් සිටපු නියමුවෙක් නිසා මම දන්නවා ඒ කාලේ යුද්ධය අපි කරේ ඇත්තටම ණයට යුද්ධයට අවශ්‍ය සියලුම ක්‍රියාවුද අපි ගත්තේ චීනෙන් ණය ගෙවලා ඉවර වෙන්නේ 2020 2019 20 වෙනකොට තමයි මේ ණයවල විශාල වශයෙන් පොලියස් සමග එකතු වෙලා බරපතල ලෙසම ගෙවන්න සිද්ධ වෙන්නේ ඒ වරත් ඇත්තටම අපේ ආණ්ඩුව තමයි දරන්නේ සමහර ආහාර ද්‍රව්‍ය අපි තවමත් 2015 ජනවාරි 8ට ඉස්සෙල්ල තිබුණට වඩා පල්ලෑ මට්ටම පවත්වාගෙන යනවා. මෙච්චර ලෝකයේ තෙල් මිල වැඩි වෙද්දී අපි තාම 2015 ජනවාරි 8ට තිබුණ ඒ මුදල් වලට පල්ලෑෙන් තමයි නැවතිලා ඉන්නේ. ගෑස් සිලින්ඩරය 2015 ජනවාරි 8ට තිබුණට වඩා තාම රුපියල් 1000ක් අඩුවෙන් අපි දෙන්නේ. ඒ ආණ්ඩුව කාලේ තමයි ජනතාවට කිව්වේ රුපියල් 2500කින් පවුලකට කන්න පුළුවන් කියලා. බාර්කාර ආණ්ඩුවක් පිළිටුවීමට වර්තමානයේ හැකියාවක් නැති බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. දේශපාලන කරලිය මේ දවස්වල කතා කරනවා බාරකාර ආණ්ඩු ගැන. අපි එකට ගොඩනගපු රජයක් ඒක හන්දා බාරකාර ආණ්ඩු අපට අවශ්‍ය නැහැ. එක්සත් ජාතික පක්ෂයට බහුතරයක් තියෙනවා පාර්ලිමේන්තුවේ. එක්සත් ජාතික පෙරමුණට ආසන 105ක් තියෙනවා. ඊට අමතරව රාජපක්ෂ විරෝධී පක්ෂ තව පාර්ලිමේන්තුවේ. මේ ආණ්ඩුව පෙරලා බාරකාර ආණ්ඩුවක් ගේනවා නම් ගේන්න වෙන්නේ අර ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අර අයියල ටික දෙනත් එක්ක. මොකද මං හිතන්නේ ඒ වගේ එකට ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ඒ කිසි කෙනෙක් इडम कोल्लकै युगे अवसान कर जनतावट इडम लबादीमे युगे यहपालन राज्य आरंभ कल भव अमात्य साजिद प्रेमदास महता पवसनवा हम्मद्र प्रदेशे पैवति उत्सविकदी अमात्यवर्या मेभव प्रकाश कले हम्बन्तोट दिस्ट्रिक्के लुणुगम्भेर कीर्तिपुर अग्बोपुर हा कनंबवेव गम्मानवल नव उदा गम्मान पहाक इदिक्रीम अमात्य सजित प्रेमदास महतागे प्रधानत्वेन आरंभ करुणा सिरिदिनितिगम सहस्मातागम सत्मातागम सियमौगम सह सिनेमातागम लेसई एम गम्मान नाम करत्ते सजित प्रेमदास महतागे मैनियन वन हेमा प्रेमदास महात्मीगे जन्मदिनेट समगामीव मेम कटेतु सिदु करुणा अपे රජයට විරුද්ධව කටයුතු කරන බොහෝ දෙනෙක් මයික්‍රොෆෝනයක් දුටු පමණින් එකපාරටම මොනවද ඒ ඇත්තෝ කියන්නේ අපේ රජුරු හිටියානම් මෙහෙම නෙවෙයි මිනිසුන්ට හොඳ කලදසාවක් නිර්මාණය මේක තමයි මන්ත්‍රයේ වගේ ජප කරන්නේ ඔබලාම දන්නෝ අද මේ උදා ගම්මාන බිහි වෙන ඉඩම් කට්ටි ටික වෙන් කරලා තිබුණේ ගුවන්තොට පොළ හදන්න නමුත් පොදු ජනතාව කුමුරු බිම්වල ගුවන්තොට පොළ හදන්න බෑ ඒක වෙන දැනක ගිහිලා හදාගන්නේ කියලා ජනතාව නැගී සිටි ගුවන්තොට පොළ හැදෙන එක නතර වුණා පමණයි අමංගේ දේශපාලන හෙන්චයියෙකුට අක්කර 20-30 ගානක් දුන්නා ඉඩම් තුටු පඳුරක් ඔය දේශපාලන ගෝලයට ලබා දුන්නු ඉඩම් වල තමයි අද අපි සිය ගණනක් පවුල් වලට අපේ යහපාලන ආණ්ඩුව අද බෙදලා දුන්නයි කියන එක ඔබලා හිතාගන්න වත්මන් රජයේ ජනතා ගැටලු දෙස මානුෂීයව බලා ඊට නිවැරදි විසඳුම් ලබා දෙන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අවුරුදු 20ක් විතර මේ බටේ දාගන්න බැරුව පුදුම විදිහට අසරණ වෙලා තියෙනවා. විශාල මුදලක් පිටරටට යනවා ඒකින්ද. අපිට උසාවි තීන්දුව දීලා තිබුණේ තමුන්නාන්සලා වයින් කරන්න කියලා. පහුගිය කාලේ නම් ඕක රැයට ඇවිල්ලා බුල්ඩෝසර් එකක් දාලා පය ගානකින් ඉවර කරලා තමුන්නාන්සලා පාරේ අඳන් ඉන්න තිබුණා. හැබැයි අපි එහෙම කරන්න කියන අපි තීරණයක් ගත්තා ගෙවල් තියෙන වෙලාවට අපිට ලබා ගන්න. මට එක වෙලාවකට හිතුණා අර ගිනි ගොඩක් උඩ අවුරුදු ගාන තමුන්නාන්සලා කොහොමද හිටියේ කියලා. ඉතින් මේක වෙනස් කරන්න ඕනේ හින්දාත් තමුන්නාන්සලාගේ ජීවිතය වෙනස් තත්ත්වයකට පත් කරන්න ඕනේ හින්දාත් අපි අලුත් ආණ්ඩුව අපි තීරණය කරේ මේ ක්‍රමවේදය හදාගන්න. කොළඹ වරායේ සිට කොළුණාව දක්වා ඉන්ධන නලමාර්ගයේ ආශ්‍රිතව පදිංචිව සිටි පවුල් සඳහා නව නිවාස ලබා දීමේ වැඩසටහනට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. එහි පළමු අදියර ලෙස නිවාස 20ක් ලබා දීම සිදු කෙරුණා. පවුල් 419 කට නිවාස ලබා දීමට නියමිත අතර ඉතිරි පවුල් සඳහා ලබන මාසයේ නව නිවාස ලබා දීම සැලසුමයි. මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා රටේ සංවර්ධනයේ බාධාක් කෙරෙන්න දෙන්න බෑ. කොතරම් උතුරු කොළඹ ප්‍රශ්නයක් තිබ්බා මං කිව්වා අපි මේක සාම සාකච්ඡාව තුළින් සාකච්ඡා කළා අපි මේක විසඳුමකට ලක් කරන්න පුළුවන් වෙනවා කියලා. ඒකේ ප්‍රතිඵලය තමයි අද ඔබතුමාට පේන්න තියෙන්නේ. කියපු දේ කියන වචනේ ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන දේශපාලක තමයි සිටින්නේ.
ඉතින් ඒ නිසා මට මේ අවස්ථාවේදී රටේ සංවර්ධනයත් අවශ්‍යයි අපේ උතුරුකොළඹ ආසනයේ සියලු දෙනාම සුරක්ෂිතභාවයක් ඇති කරන්නත් අවශ්‍යයි කියපු දේ කරන්නත් අවශ්‍යයි බේදයකින් තොරව යුද්ධයෙන් පීඩාවටපත් සියලු දෙනාට හානිපූර්ණ සඳහා වූ පනත මගින් සාධාරණයක් ඉටවන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳුම්කරු සමන්රත්න ප්‍රිය මහතා පවසනවා කොළඹ දීපවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා රටේ යුද්ධයක් තිබුණා රටට හානි වුණා දේපළ වලට හානි වුණා සංහිඳියාවට හානි වුණා මිනිසුන්ට හානි වුණා මිනිසු ඝාතනය වුණා ඒ අයට වන්දි ගෙවන්න කියන කාරණය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ දාපු කොමිෂන් සභාවෙත් වාර්තා කරපු එකක් මේක ඉන්දියාවේ මිනිස්සු ලංකාවට ගහගත්ත එකක් නෙමෙයි පාකිස්තානයේ වි ලංකාවට ගහගත්ත එකක් නෙමෙයි රට ඇතුලේ ඇති වෙච්ච සිවිල් යුද්ධයක් යුද්ධ නිසා අනාථ වෙච්ච මිනිස්සු ඉන්නවනම් ඒ මිනිසුන්ට හවු හරණක් නැත්තම් ජීවිකාවක් නැත්තම් ඒ ජීවිකාව සපයන්න රජය වියදම් කරන්න මේකේ වන්දි ගෙවන්නේ දෙමළ අයට විතරක් නෙමෙයි සිංහල මිනිසුන්ටත් වන්දි ගෙවනවා මායිම් ගම්මානවල මිනිසුන්ටත් වන්දි ගෙවනවා හැම කෙනෙකුටම වන්දි ගෙවනවා ඒ නිසා ඒක අත්‍යවශ්‍ය කාරණයක් නැවත මේ රටේ යුද්ධයක් ඇති නොවන්න සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මිනිසු එකට හිතුවොත් අපි ශ්‍රී ලාංකිකයෝ කියලා අපිට මේ රට ඉස්සරහට අරගෙන යන්න පුළුවන් නැවත ගහමරා ගන්න එක වළක්ව ගන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ උද්ඝෝෂණ පාගමනක් කොළඹදී පැවැත්වුණා පුංචි බොරැල්ල වංශන්තියෙන් ආරම්භ කළ පාගමන කොළඹ කොටුව දුම්රිය පුල අභියස දක්වා ගමන් කළා. එහිදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස උද්ඝෝෂණයේ නිරත වුණා. මේ හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක්ද පැවති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ඒකාබද්ධයට සහය දෙන දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු උපවාසයක් ආරම්භ කළේ තවත් මන්ත්‍රීවරුන් 4 දෙනෙකු සමගයි. එහෙත් ටික වේලාවකින් අදාළ මන්ත්‍රීවරයා තනිකර අනෙක් මන්ත්‍රීවරුන් 4 දෙනා මගහැර ගියා. දකුණු පළාත් සභා මන්ත්‍රී ආර්යවංශ සම්බු මහතා සභාව තුල කවිකියා විරෝධතා පුවරුවක් ප්‍රදර්ශනය කර සභා ගේට්ටුව අසලට පැමිණ උපවාසයක් ආරම්භ කළා. ඒ පළාත් සභා මැතිවරණය කඩිනම් කරන ලෙස ඉල්ලමින් ඔහුගේ සහයට තවත් සංධාන මන්ත්‍රීවරුන් 4 දෙනෙකු එක්ුණා. ඒ අරුණ ගුණරත්න, සරත් අල්විස්, AGC පියසිරි හා කපිල දිසානායක යන මන්ත්‍රීවරුන්. කෙසේ වෙතත් ඔවුන් 4 දෙනා ආර්යවංශ සම්බු මන්ත්‍රීවරයා තනිකර ටික වේලාවකින් මාරු වී යන ආකාරය දැකගත හැකි වුණා. හැටන් ශ්‍රීපාද අධ්‍යාපන විද්‍යාපීඨයේ ආහාර විෂවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කොටකල සෞඛ්‍ය අධිකාරී එම් ගණේෂන් මහතා පවසනවා. නේවාසිකව ප්‍රතිකාර ලැබූ සිසුවියන් 65 දෙනෙකු මෙවන විට රෝහලින් පිටව ගොස් තිබෙනවා. මේ සමග තවත් තොරතුරු කෙටි සටහන විශේෂාංගයෙන්. ඊයේ රාත්‍රියේ ආහාර සඳහා කුකුළු මස් සමග බත් ආහාරයට ගැනීමෙන් අනතුරු වයි සිසුන් පිරිස රෝගාතුර වී තිබෙන්නේ. පාචනය, ක්ලාන්තය, වමනය ආදී රෝග ලක්ෂණ මතුවීමත් සමග ඔවුන් කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කෙරුණා. සිසුවියන් 58 දෙනෙකු සහ සිසුන් 12 දෙනෙකු ඊට ඇතුළත්. සිද්ධිය සම්බන්ධයෙන් දිමුල පොලිසියද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ධාරානිපාත වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය ඩෙස්පොට් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාලු වී තිබෙනවා. මේ හේතුවෙන් නානුවය, තංගකැලේ, ඇල්ජීන්, මෙරායා, ඌවකැලේ යන ප්‍රදේශවල ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. කඩා වැටුණු පස්වලින් කොටසක් ඉහළ කොත්මනේ ජලාශයට ජලය ගලා බසින කිරිමැටි උයට දෙක්ව තිබෙනවා. මේ අතර කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ හබරණ ප්‍රදේශයේ මාර්ගය ගිලා බැසීමකට ලක්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ ඇදහැළුණු අධික වර්ෂාවත් සමග මාර්ගයේ ගිලා බැසීමට ලක් වූ අතර ගමනාගමනයේ මන්තිරුවකට සීමා කෙරුණා. වතුකරේ තරුණයින් පිරිසක් භගවන්තලාවේ සිට කොළඹ දක්වා විරෝධතා පාගමනක් ආරම්භ කළා. වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ දමන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. පාගමනට භගවන්තලාව නගරයේදී වතු කම්කරුවන්ගේ සහයද හිමි වුණා. තම වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස බල කරමින් එහිදී උද්ඝෝෂණයක්ද පැවැත්තුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දිනුවේ රැළිය මීගමුව නගරයේදී පැවැත්ුණා. ඊට ජනතාවගෙන් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයක්. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහරණා යෝජනා ක්‍රම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වැඩසටහනේ අරමුණයි. ජනතාව දැනුවත් කරමින් පාගමනක් සහ අත්පත්‍රිකා බෙදා දීමක්ද සිදු කෙරුණා. දිනුවේ රැළියට ඉහළ ජනතා සහභාගීත්වයක්ද දක්නට ලැබුණා. තරුණ පරපුරේ හා කාන්තාවන්ගේ සහභාගීත්වයේ මෙහිදී විශේෂයෙන් කැපී පෙනුණා. රාජ්‍ය හා බැංකු නිලධාරීන් හමු වී ණය යෝජනා ක්‍රම ගැන ඒ මොහොතේදීම සාකච්ඡා කිරීමටද ඔවුන්ට අවස්ථාව උදා වුණා. රට වටා පවත්වන දියුණුවේ රැළිය ගිරිවුල්ලා හා පන්නල ප්‍රදේශවලදී හෙට පැවැත්වීමට නියමිතයි. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. යයි තමවම රාත්‍රී 10ට. www.itnnews.lk